ඊළඟ සම්මා දිට්ඨිය අර්ගය තමයි පටිච්ච සමුප්පන්න උපත පිළිබඳ විශ්වාසය. මම ඔබෙන් අහුවත් ඔබට පටිච්ච සමුප්පන්න උපත පිළිබඳ විශ්වාසද කියලා දෙපාරක් හිතන්නේ නැහැ කිව්වතුනි. හැමෝම කියයි ඔව් කියලා. ඔව් අපිට විශ්වාසයි. අපිට පටිච්ච සමුප්පන්න උපතක් තියෙනවා කියලා. නමුත් සම්මා දිට්ඨිය ගොඩක් ගැඹුරු පිළිබඳ ඒ ගැඹුර නිසාම සම්මා සම්බුද්ධ ඥානින් මේක සරල කරලා දේශනා කරලා තියෙනවා. නමුත් මේ සරල ධර්මයේ ගැඹුරභාවයෙන් ගත්ත නිසාම අපිට සම්මා සම්බුද්ධ ශාසන ලක්ෂ ගානක් අහිමි වෙලා තියෙනවා. ඒ නිසා ඔබ බලන්න ඔබ තුළ පටිච්ච සමුප්පාද උපත පිළිබඳ විශ්වාසයක් තියෙනවද කියලා. මම ඔබෙන් අහුවොත් ඔබ අද දක්වා කවදාක්වත් හිතලා තියෙනවද ඔබ මෙරිලා පටිච්ච සමුප්පන්නව විතරේ කිපදේ කියලා ඔබ කවදාකවත් හිතලා තියෙනවද? ආනර්ථ සාංශික තත්ත්ව වල හිතලා තියෙනවද? ඔබ මෙරිලා කවදා හරි ඔබ පණුකුලේ කිපදී කියලා ඔබ නිකම්ම හිතලා තියෙනවද? නැහැ. ඔබ හිතලා තියෙනවද ඔබ මෙරිලා කවදා හරි බල්ලෙක් කුසේ පැලලී කුසේ ඉපදේ කියලා හිතලා තියෙනවද? නැහැ. ඇයි? සම්මාදිතේ නැහැ. දෙයි අසිතිසි දාණය පූජා කරපු මල්ලිකා විසව අසිතිසි දාණය බුදුරජාණන් වහන්සේ උපාසිකාව කියලා කතා කරපු මල්ලිකා විසව සතියේකට පන්කුලේට වැටෙන්නේ සතියේකට පන්කුලේට වැටෙන්නේ එහෙනම් අපිට මොන ආරක්ෂාවක්ද ඔබ උතුම් සෝවාන් ඵලයට අපි උතුම් සෝවාන් ඵලයට තාම පත් වෙලා නැත්නම් අපි මේ සවස් වෙන සෑම සිතුවිල්ලකදීම හිතන්න ඕනේ කේන්තියක් යනකොට හිතන්න ඕනේ මේ කේන්ති සිට මාව පිටරේක උපතකට අරන් යයිද මේ නපුරු හිත මාව පණු කුලේක උපතකට අරන් යයිද මම මේ බිරිඳ සිල්පදය මාව තිරිසන් මෞකසක උපත්වයිද මා මේ කරන චෝදනාව මාව ඊළඟ ජීවිතේ පිටරේක උපද්දවයිද එතුණි මේ සතිය සියක්ද කියන්න ඕනේ ඒකයි සම්මාදිට්ඨිය ඒ සම්මාදිට්ඨිය නැති වුණ නිසා අපිට සම්මා සම්බුද්ධ ශාසන ලක්ෂ ගානක් පහිතේ උනේ නමුත් ඔබට හිතෙන්නේ නැත්නම් ඔබ පිටරේක ඉපදේ කියලා හිතෙන්නේ නැත්නම් ඔබට හිතෙන්නේ නැත්නම් ඔබ තිරිසන් මෞකසක ඉපදේ කියලා ඔබට හිතෙන්නේ නැත්නම් ඔබ පණුකුලේ ඉපදෙයි කියලා ඒ වගේම ඔබ දන්නවා නම් ඔබ තාම සෝවාන් ඵලයට පත් වෙලා නැහැ කියලා ඒකට කියන්නේ සක්කාය දිට්ඨිය කියලා. ඒකට කියන්නේ මමත්වේ දැඩිභාවය කියලා. මමත්වේ දැඩිභාවය තියෙනවා නම් අපි එක දශමකින්වත් හිතන්නේ මම නම් පිටරේ ඉපදෙයි කියලා. මම නම් පණුකුලේ ඉපදෙයි කියලා හිතන්නේ. ඒ කියන්නේ සම්මා දිට්ඨිය ගොඩක් දුරලයි. ඒ නිසා පින්වතුනි මේ මිත්‍යා ධර්මයන් කඩාගෙන උඩට එන්න මේ සක්කාය විද්‍ය විදගෙන උඩට එන්න මේ මමත්වයේ දැඩිභාවයේ විදගෙන උඩට එන්න කේන්ති හිතක් සකස් වෙද්දී ඊළඟ සිතෙන් හිතන්න මේ කේන්ති හිත මාව තිරිසන් මෞකසේ උපතකට අරන් යන්න පුළුවන් මේ දේශ හිත මාව විතරේක උපත්වන්න පුළුවන් මේ නරක සිතුවිල්ල මාව පණුකුලේක උපත්වන්න පුළුවන් මේ විදෙන සිල්පදය මාව තිරිසන් ලෝකයට වටන්න පුළුවන් පින්වතුනි මෙන්න සම්මාදිටිය මෙන්න සම්මාදිටිය ඒ නිසා ඔබට උතුම් සෝවාන් ඵලය අවශ්‍ය නම් ඔබ මෙතනදී මම ඉහළයි කියලා ඇලෙන්නත් එපා මම දුර්වලයි කියලා ගැටෙන්නත් එපා හේම ගැටුණොත් අපිට සම්මා සමාධියයි අහිමි වෙන්නේ ඒ නිසා ඔබ නිරතුරුව සතිය සීයේ පිටවා ගන්න ධර්මයේ උපේක්ෂාව වැඩි කරගන්න කේන්ති හිතක් ඇති කරගත්තොත් විතරයකට වැටෙන්න පුළුවන් ගැටෙන්න ඕනේ නැහැ ගැටෙන්න අවශ්‍ය නැහැ සම්මා සමාධියයි අවශ්‍ය ඒ නිසා නිරතුරුව පටිච්ච සමුප්පන්න උපත පිළිබඳ විශ්වාසය ඇති කරගන්න